එතනින් එහාට මගේ කට නවත්තන්නත් අමාරුයි. අද මං මම යම් විදිහකට කල්පනා කරා මගේ අපච්චිට හුස්ම දෙන මේ මැෂින් එක දිහා බලන් ඉන්නකොට මැෂින් එක අරගෙන දුන්නා. ඉතින් අපේ අපච්චි අන්තිම හුස්ම හෙළනකන් හුස්ම ගත්තේ අපි විසින් හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂින්වකින්. දන්තාලේපයක වගේ නමක් තිබිච්ච YouTube එකේ මේ view count එක වැඩි කරගන්න උත්සාහ කරන සමශේස්ත්‍රික මනුෂ්‍ය නොවන කෙනෙක්. අවමංගල සභාවෙන් අවසරයි. මගේ අප්පච්චි කියන දෙයක් තමයි වීරයෙකුට සාක්ෂිකාරයෙක් ඕනේ කියලා. වීරයෙක් කොයිතරම් වික්‍රම කරත් කොයිතරම් වීරකම් කළත් සාක්ෂිකාරයෙක් නැතුව වීරයෙක් බිහි වෙන්නේ නැහැ. අද මේ දවසේ සුනිල් සර් කතා කරනකොට රංජන අයියා කතා කරනකොට මෙච්චර ජනගඟක් ඇවිල්ලා අප්පච්චිට ගෞරව බුහුමන් කරනකොට මට දැනෙනවා අප්පච්චි වෙනුවෙන් සාක්ෂි දෙන්න හොඳම සුදුසුම කාලය මෙයයි කියලා. මොකද අප්පච්චි තමා වෙනුවෙන් සාක්ෂි දෙන්න ගියේ නැහැ. ඕනතරම් විවිධ නිසරු බිම්වල සමාජ මාධ්‍ය මුහුණු පොත කිව්වට මුහුණු නැති මිනිසුන් වැඩිපුර මුහුණු මවාගෙන කතා කරන ඒ සමාජ මාධ්‍යවලට සාක්ෂි දෙන්න ඕනතරම් ඔහුට හැකියාව තිබුණා. මමත් රණ්ඩු කරලා තියෙනවා අප්පච්චිත් එක්ක. ඉතින් ඇයි අප්පච්චි කියන්නේ නැත්තේ? ඇයි අප්පච්චි කියන්නේ නැත්තේ? මේක වැරදි අප්පච්චි. මේ වගේ උතුම් මිනිසෙකුට දෙන්නේ තුන් දෙනෙක් හදන හිතලුවක් ඇත්ත වෙන්න දෙන්නේ ඇයි? කියද්දි තමයි අප්පච්චි මට කියලා දුන්නේ පුතා වීරයෙකුට සාක්ෂිකාරයෙක් ඕනේ. හැබැයි වීරයා තමන් වෙනුවෙන් සාක්ෂි දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා සුනිල් සර්, රංජන අයියා බොහොම ස්තුතියි. අද දවසේ ඒ කරපු කතා දෙකම අර කිව්වත් වගේ හිතරු නෙමෙයි, ඒවනම් ෆැක්ට්ස්. ඒව දත්ත. ඒක නිසා අප්පච්චිගේ උපතේ සිට විපත දක්වා ස්තුති කරන්න ගත්තොත් මට සතවර්ෂයක් දුන්නත් ඒ ස්තුති කතාව නිමා කරන්න වෙන්නේ නැහැ. මම මේ අවමංගල සභාව වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් මම මේ ස්තුති කතාව කරන්නම්. මට ස්තුතිවන්ත වෙන්න ඕන අය හැකි තරමක් මතක් වෙන විදිහට මම මතක් කරන්නම්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එතුමන් මගේ අප්පච්චිව බලන්නත් ආවා, ICU එකට ඇවිල්ලා බලලා අවශ්‍ය දෙයක් තිබුණොත් ඉල්ලන්න කියලා ගියා. නමුත් අපිට මොනවද ඉල්ලන්නේ කියලා හිතාගන්න අපහසුතාවයක අපි හිටියේ. ඒක නිසා අපි එතුමන්ගෙන් එහෙම ලොකු ඉල්ලීම් කළේ නැහැ. මොකද ස්වභාව ධර්මයේ තමයි හැමදේම තීරණය කරන්නේ. අපේ රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා සල්ලි තියෙනවා නම් සල්ලි තියෙන මිනිහට ඉන්න පුළුවන් වගේ එකක්. අර සුනිල් සර් කිව්වේ බොරුව එක බොරුව දෙක වගේ. එහෙනම් එතනින්ම පටන් ගන්න පුළුවන් සල්ලි නැහැයි කියලා. සල්ලි තිබුණත් එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් එලිසබෙත් රජිනලා, චාල්ස් කුමාරයලා මං හිතන්නේ සදාකාලික ජීවත් වෙන්න ඕනේ. එයාලට තියෙන මුදල් එක ගත්තොත් ජැක්සන් ඇන්තනීට තිබුණු මුදල මොකක් තනොත් සභා ධර්මයේ තමයි හැමදේම තීරණය කරන්නේ. ඉතින් එවැනි අවස්ථාවක අපිට ඇත්තටම ජනාධිපතිතුමාගෙන් කරන්න ඉල්ලීමක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයකට අපිපත් වුණා. හම ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාට. එතුමත් අප්පච්චිව බලන්න රෝහලට ආවා. එතුමත් අප්පච්චිට හරි ආදරේ කෙනෙක්. අනුරාධපුර තලාව පොලිසිය, ඒ වගේම අනුරාධපුර මහන රෝහල, ඒ රෝහලේ වෛද්‍යවරු කාර්ය මණ්ඩලය, ඔවුන් තමයි මුලින්ම අප්පච්චිට සාදු සත්කාර කරන්න සූදානම් වුණේ. ඔවුන්ටත් බොහොමත්ම ස්තුති. ඒ වගේම දැන් අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු කෙනෙක් ඉන්නවා අපි නොදන්න කෙනෙක් කවුරු හරි. අදටත් අප්පච්චිගේ ඒ හොස්පිටල් ටිකට් එකේ භාරකරු කියන අත්සන මං හිතන්නේ අනුරාධපුරෙන් ඇවිල්ලා අප්පච්චිව හොස්පිටල් එකට භාර දුන්නු කෙනා වෙන්න ඕනේ. ප්‍රියන්ත නැමැති ඒ මහතා කවුරුන් හෝ වේවා ඔබතුමන්ට බොහොම ස්තුතියි. මගේ අප්පච්චිට භාරකාරකම් කියන්නේ එහෙම අපේ රටේ ඕනම කෙනෙකුට පුළුවන්. මොකද මගේ අප්පච්චි කියලා කියන්නේ ජාතික සම්පතක්. මගේ අප්පච්චි කියලා මං හරි ආඩම්බරයට කිව්වට ඔබ හැමෝගෙම තමයි. ඒක නිසා එතුමන්ටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අප්පච්චිව අනුරාධපුරෙන් ගෙනල්ලා
අපච්චගේ ප්‍රාණය නිරුද්ධ වෙන තුරුම අපච්චව ආදරෙන් සෙනෙහසෙන් ගෞරවයෙන් රැකබලාගත් කොළඹ ජාතික මහරෝහල මේ මහරෝහලේ අධ්‍යක්ෂකතුමන් ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ ඇතුළු මේ සියලුම දෙනාට මගේ හදපිරි ස්තුතිය මම පිරිනමනවා මගේ අපච්චගේ හුස්ම ටික රැකගන්න පුතුමාකාර විදියට මහන්සි වුණේ හරියට ඔවුන්ගේ අපච්චියයි සිතා අපේ රටේ සමහර අයට අත්දැකීම දෙවිධයකට අපි අත්විඳිනවනේ එක අත්දැකීමක් තමන්ට ලැබෙන අත්දැකීම අනෙක් අත්දැකීම ඒ අත්දැකීමම තව කෙනෙකුට ලැබෙනකොට ලැබෙන අත්දැකීම අනුන්ට වෙනකොට එක විදියක් තමන්ට වෙනකොට තව විදියක් හැබැයි මම හිතන්නේ මේ කොළඹ ජාතික රෝහලේ ඒ හැමෝටම මේ තාත්තා කෙනෙකු අනතුරකට ලක් වුණාම දරුදරියන්ට බීන්දෑවරුන්ට ඒ සිද්ධ වෙන මොහොන දෙන්න වෙන ඛේදවාසකේ මොන වගේද කියලා දැනගෙන අපේ නෑයෝ වගේ තමයි මගේ අප්පච්චිව රැක බලාගත්තේ තියෙක නිසා මම ඔවුන්ට නම් වශයෙන් කියන්න යන්නේ නැහැ මම ඒගොල්ලන්ට පුදුමාකාර විදිහට මගේ ස්තුතිය පිරිනමනවා මේ වෙලාවේ මට තේරෙන්නේ නැහැ වචනවලට එක එකතු කරන්න. ඒ වගේම තමයි උපරිම සහයෝගයක් දුන්න වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා වෙහෙසුණු වෛද්‍ය කණ්ඩායම ඒ අයට මම මගේ ගෞරවය පිරිනමනවා. දැඩි සත්කාර ඒකකේ අපේ හෙද අක්කල අයියා කියලා අපි කියන්නේ ඒ අය වෙනුවෙන් නැවත වතාවක් මතක් කරන්න ඕන මට මතකයි මගේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇතර මේ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිද්ධ වුණා මගේ අප්පච්චිගේ අපි අනතුර වෙලා රෝහල් ගත කරනකොට තිබුණු තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා. මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධනය වෙන හැටි දකුණු අත විතරයි මුලින් හෙල්ලුවේ පස්සේ වම් අත හොල්ලන්න ගත්තා පස්සේ කකුල් එල්ලන්න ගත්තා අපි ගිහිල්ලා සින්දු කියනකොට අත් වලින් නටන්නක් පටන් ගත්තා. එතකොට ඒ ටික අප්පච්චි දියුණු වෙන කාලේ මට මතකයි අප්පච්චිට සාතු සත්කාර කරන ඒ හෙද අක්කලා සාතු කරන හැම වෙලාවකම පුළුවන් විදියට අප්පච්චි එතකොට අපච්චිට කතා කරන්න පුංචි අපහසුතාව තිබුණා බටයක් කට ඇතුළට දාලා තිබිච්ච නිසා. නමුත් අතින් පයින් හරියේ ගෞරවය දුන්න ඒ අක්කලා අඬමින් අපිත් එක්ක කියනවා අපි දැක්කා. ඉතින් ඒකත් මට මතක් වුණා. ICU 1 හි අපච්චිව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙදෙහෙදියන් සහාය කාර්ය මණ්ඩලය අනේ අයට බොහොමත්ම ස්තුතිය. සමා වෙන්න මට ඒ අයගේ නම කීප වතාවක් කියුනේ ඒ තරමටම අපි ස්තුතිවන්ත නිසා වෙන්න ඕන මට එතනින් එහාට මේ ස්තුති කතාව ඉදිරියට යන්න එතන ටිකක් නැවතිලා යන්න සිද්ධ වුණා. දින 458ක් අප්පච්චිව රැක බලාගත්තා ඔවුන්. ඉතින් ඔය 458ත් මං හිතන්නේ මේ රෝහලේම අධ්‍යක්ෂවරයෙක් මම දැක්කා මේ සමාජ මාධ්‍යවල දින 500කටත් වැඩි වගේ නිකන් ලොකු සංඛ්‍යා මේ දිනයක දිග කොච්චර දිගයිද දැන් ඔය දින 458 කියන එක 500 කළාම නිකන් ආසන්න සංඛ්‍යාවට වටයලත් නෙමෙයිනේ මේ බොරුව නිර්මාණය කරන්නේ. හැබැයි මේ බොරුව මේ රෝහලටම සම්බන්ධ කෙනෙක් අනිත් කෙනා සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ පොඩි දන්තාලේපයක වගේ නමක් තිබිච්ච YouTube එකේ මේ view count එක වැඩි කරගන්න උත්සාහ කරන සමශේස්ත්‍රික මිනිස්ය නොවන කෙනෙක් එහෙම උත්සාහයක් ගත්තා. නමුත් ඒක අපි ආවෙච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් මේ රෝහලේම කෙනෙක් ගිහිලා මේ දින 500 වගේ ඒවා කියද්දි මට හිතුණා මේ ඇත්ත සංඛ්‍යාව කිව යුතුයි කියලා. සමා වෙන්න මේ කතාව මම කරන්න හිටපු ස්තුතියෙන් එහාට යන නොදී අක්කේ මාව ඒ සීමාවට ගන්න. ඔව් මම ඊළඟට ස්තුතිවන්ත වෙන්න කැමතියි මගේ අප්පච්චිට හුස්ම ගන්න වෙන්ටිලේටර් මැෂින් එකක් මිලදී ගන්න මට උදව් කරපු මගේ අප්පච්චිගේම ඥාති පිරිසට. මගේ අප්පච්චිට
අපච්චි කියලා කියන්නේ අපේ ගෙදර කැණි මඩල විතරක් නෙමෙයි මම හිතන අපේ රටේම කැණි මඩලක් වගේ හිතන්න ගෙදර අපිට ඥාති අපිට අපච්චිගෙන් යැපුණු අපිට අපච්චිගේ මේ හදිසි අනතුර මොන විදිහට බලපාන්නට ඇතිද අපි අපි කොච්චර ආර්ථික අපහසුතාවලට පත් වෙන්නේ නැද්ද එතකොට ඒක මේ සහන බලාපොරොත්තු වෙන කාලයක් මිසක් පරිත්‍යාගශීලී දේවල් කරන කාලයක් නොවෙන්න තිබුණා නමුත් ඒ කාලේ මම යම් විදිහකට කල්පනා කරා මගේ අපච්චිට හුස්ම දෙන මේ මැෂින් එක දිහා බලන් ඉන්නකොට මැෂින් එකක් මිලදී අරගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙලේ ඒකට අවශ්‍ය කරන්නේ විශාල මුදල මේක ටිකක් උසස් මට්ටමේ මැෂින් එකක්. මං හිතන්නේ අද කොළඹ රෝහලේ එවැනි මැෂින් දෙකයි තියෙන්නේ. එතකොට මේ මැෂින් එක එකතු කරන්න මුදල් එකතු කරන්න සූදානම් වෙද්දී අපේ ජයන්ත අංකල්ලා එකතු වෙලා ඒගොල්ලෝ කිව්වා අපි අපි එකතු කරන්න අපි අපි ජනතාවගෙන් එකතු කරමු. ඔයාගේ අපච්චට හුස්ම ගන්න ඒ වගේම මේ පරිත්‍යාගය කරන්න ඕන කෙනෙක් එකතු වෙයි කියලා මම කිව්වා නැහැ අපි අපි මේ අසරණ වෙලා අමාරු වෙලා ඉන්න වෙලේ අපිම කොහොම හරි මේ මැෂින් එක ගන්නවා කියලා මැෂින් එකක් මිලදී ගත්තා ඒකට උදව් කරපු සියලුම දෙනාට ස්තුති ඥාති ඥාතීන් තමයි අපිට උදව් කළේ මැෂින් එක අරගෙන දුන්නා ඉතින් අපේ අප්පච්චි අන්තිම හුස්ම හෙළනකන් හුස්ම ගත්තේ අපි විසින් හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින් එතකොට ඔය මැෂිම ගැන තමයි සමාජ මාධ්‍යවල අර එක්කෙනා දෙන්නා හදපු හිතලුව පස්සේ ගිය අපේ අප්පච්චිත් එක්ක ඇරියස් කවර් කරන්න හිටපු එක්කෙනා දෙන්නාගේ මයික්‍රෝෆෝනියේ ලවුඩ් ස්පීකර් වෙච්ච අය ඇදගෙන ගියේ මේ වෙනකොට මේ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති ඒකේ වොරන්ටි පීරියඩ් එකත් එක්ක මම හිතනවා මෙතන සිට අවුරුදු 15ක් 20ක් කී දෙනෙකුගේ ජීවිත වලට හුස්ම දෙයිද මේ මැෂින් එක මේක නොකියා හිටියේ අර අපච්චි කිව්වනේ වීරයෝ බිහි වෙන්නේ නැහැනේ තමන් තමන් ගැන සාක්ෂි දෙන්න ගිහිල්ලා ඒක නිසා පින් දහම් කරලා පුණ්‍ය කර්ම කරලා මේ ගැන අඬ බෙර ගහන්න අපි සූදානම් වුණේ නැහැ බොහෝ දෙනා මගෙන් ඇහුවා ඒක ගැන දන්න අය ඇයි සජිතවා කියන්නේ නැත්තේ මේ මිනිස්සු Facebook වල මරා ගන්නව නේද මේ මැෂින් එකක් ගැන කියාගෙන කියලා ඇයි මං කියන්නේ දැන් ඔන්න මගේ අපච්චිනේ මං කතා කරන්න සූදානම් මෙතනින් එහාට මගේ කට නවත්තන්නත් අමාරුයි අද මං කතාව පුළුවන් තරම් කෙටි කරගන්න හැබැයි මං මෙතනින් එහාට දිගටම කතා කරනවා